දෙනියාය නගරයේ පල්ලගම ග්‍රාමයේ ආරණ්‍ය මාවතේ පදිංචි වී සිටින ඇයගේ සොයන් රැකියාවයි මේ. මම මුලින්ම සොයන් රැකියාවක් වශයෙන් ආපත ඇඹුවා. අපතම්බල අපේම කඩයක් තියෙනවා, ඒකට දැම්මා. ඊට පස්සේ මේ ඉන්දියා අපත ඇඹුවා. ඒව කරන ගම බුලත් විඩත් හැදුවා. ඊපස්සේ මගේ සහජ හැකියාවෙන් මම බට්ටු හැදුවා. මුරුකු හදලා දැම්මා. පහේ මුරුකු, දහය මුරුකු හදලා කඩවල වලට දැම්මා. කප්රුක සමිතියෙන් කල්පනා මිස් මට මේ බයිට් මැෂින් එක ලබා දුන්නේ. ඒ ගමේම පුතෙක් මට මැෂින් එක හය කරලා දුන්නා. ඊට පස්සේ ලිපත් මේ ගමේම මල්ලි කෙනෙක් හරි ගස්සලා දුන්නේ. ඇත්තටම මම බයිට් හදන්න දන්නේ නැහැ. මේ මින් අවස්ථාවේදී මේ විදාත මධ්‍යස්ථානයේ මට පුහුණුව ලබා දුන්නා කොළඹ ඉඳලා පැමිණිච්ච මිස් කෙනෙක්. ආර්ථික දුෂ්කරතා හමුවෙත් තම පවුලේ සැමියාට හා දරුවන්ට බරක් නොවි පවුලේ සාර්ථකත්වයට වෙහෙසෙන ඇය දිරිය කාන්තා ව්‍යවසායිකාවකි. ඇත්තටම මගේ මහත්තයාත් මේ බයිට් හදන්න ඒස්ති වෙලා ඉන්නකොට මුතලුත් එකතු කරගෙන ඉන්නකොට මහත්තයලට ඕන විසු බීජයක් ඇතුළ වෙලා කකුලට ලොකු තුවාලයක් හැදුනා. කරාපිටි හිටියා මාස 6ක් විතර. දෙපාරක් ඔපරේෂන් කරා. ඉතින් කොන්දේ මේ කොන්දට කොන්දේ ඉන්ජෙක්ෂන් ගැහුවා දෙපාරක්. ඊට පස්සේ ඉඳලා දැන් බර වැඩක් කරන්න බෑ. එයා තමයි ඒක සම්පූර්ණම වැඩ කරගෙන හිටියේ තනිය. දැන් ගෙදරත් අවශ්‍යතාවයන් සාමාන්‍යයෙන් මම ඉෂ්ට කරනවා. මගේ අවශ්‍යතාවයන් මම සපුරාගාගේ මේ ව්‍යාපාරය දියුණු කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. තම පවුලට ශක්තියක් වන මෑය තවත් දිරිය කාන්තාවන්ට මහඟු ආදර්ශයකි. මමත් ව්‍යාපාරයක් කරගෙන යනවා. මේ මස්කර නිෂ්පාදනය කරනවා. ඉතින් මම මේ සුමනා සමරසිංහ යක් කරනවා. මට ගොඩක් උදව් කරේ හැම දෙයකම අවවාද දීලා උපදෙස් දීගෙන. ඉතින් මම මේ අක්කටත් මේ බයිට් මේ ඕඩර් ආවම අක්කට පොඩක් ඇවිල්ලා උදව් කරනවා.